චූලරත විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ඔබේ අතේ දුන්නක් තියෙනවා හොඳ මෝරපු අරටුවකින් කළ මේ දුන්න හරි දැඩි එහි එක්කොණක් පයින් නොබාගෙන ඉන්නේ කවුදෝබ ක්ෂත්‍රියෙක්ද විනත් රාජකුමාරයෙක්ද එහෙමත් නැත්නම් වනාන්තරයේ ඇවිදගෙන යන වැත්තෙක්ද ස්වාමීනි මං වනාන්තරයේ ඇවිදිනවා මං අස්සක රජුරුවන්ගේ පුතා පින්වත් භික්ෂුව ඔබට මගේ නම කියන්නම් මං ගැන කවුරුත් දන්නේ සුජාත කියලායි මං මේ මුවන්ව හොයාගෙන යනවා එහෙමයි මේ වනයේ ඇතුළට ආවේ මං මුවෙක්ව දැක්කේ නෑ මං මේ නැවතුනේ ඔබව දැකලයි ඔබ මහා පින්වන්තයෙක් ඔබේ පැමිණීම යහපත් එකක්මයි ඔබේ පැමිණීම අයහපත් එකක් නම් නොවේයි ඔන්න ඔතනින් වතුර අරගෙන ඔබේ පා සෝදා ගන්න මේ තියෙන්නේ සීතල වතුර ඔය පැන්ගෙන ආවේ කන්ද ගුහාවෙන් රාජපුත්‍රය ඔයින් පැන් ටික කුත් වළඳලා මේ ඇතිරිල්ලේ වාඩි වෙන්න මහා මුනිంద్రයාණනි ඔබේ වචන හරිම සුන්දරයි කන් කලොයි කිසි වරදක් නැහැ අර්ථවත් මధుරයි තේරුමක් ඇතුවමයි ඔබ කතාබස් කරන්නේ ශ්‍රේෂ්ඨ ඍෂිතුමනි මේ වනයේහි වාසය කරන්නේ මොන වගේ දෙයකට ඇලුම් කරලද මං මේ අහන්නේ ඒ ගැනයි ඔබ වහන්සේගේ වචනය අහලා අර්ථ දැනගෙන ධර්මය දැනගෙන අපි පිළිපදින්න කැමති පින්වත් කුමාරය හැම සත්වයන් කෙරෙහිම අහිංසාව පැතිරීමයි අපේ රුචිකත්වය ඒ වගේම සොරකම් කරන්නේ නැහැ අසීලාචාර දෙ නැහැ මත්පැන් බීමක් නැහැ ඕවායින් වැළකී ඉන්න එක ධර්මෙහි හැසිරෙන එක බහුශ්‍රුතතාවය ඇති කරගන්න එක කෙලෙහි ගුණ දන්න එක මෙලොවදීම ප්‍රශංසාව ලැබෙන කාරණා ඇත්තෙන්ම මේවා තමයි ප්‍රශංසා ලැබිය යුතු දේ රාජපුත්‍රය තව මාස 5කින් මෙපිට ඔබේ මරණය සිද්ධ වෙනවා ඊට කලින් තමන්ව අපා දුකින් මුදවා ගන්න ඒ මං කොයි ජනපදයටද යන්නේ මොන වගේ දෙයක්ද කරන්නේ මොන වගේ පුරුෂ කාර්යයක්ද කරන්නේ මොන වගේ විද්‍යාවකින්ද මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ රාජපුත්‍රය කෙනෙක් යම් තැනකට ගිහින් ජරා මරණ වලින් නිදහස් වෙනවා නම් ඒ විදිහේ තැනක් ඒ විදිහේ විද්‍යාවක් ඒ විදිහේ පුරුෂ කාර්යයක් දැක ගන්නට නෑ මහා ධනවත් උදවිය මහා භෝග ඇති උදවිය ක්ෂත්‍රීය වූ රජවරු තවත් බොහෝ ධන ධාන්‍ය ඇති උදවිය යන ඔය කවුරුත් අජරාමර උදවිය නොවේ. ඉදින් ඔබ අහලා තියෙනවද අන්ධක වෙන්හු පුත්‍ර කියන අය ගැන. එයාලා හරි ශූරයි, වීරයි, වික්‍රමාන්විතව සතුරන්ට පහර දෙනවා. හිරු සඳු වගේ. අන්තිමේදී ඒ උදවියත් ආයුෂ ඉවර වෙලා මැරිලා ගියා. ක්ෂත්‍රීය උදවියේ ඉන්නවා, බ්‍රාහ්මණවරු ඉන්නවා. වෙළඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා දැසි දැස්සන් ඉන්නවා චණ්ඩාල පුක්කුස කුලවල අය ඉන්නවා තව නොයෙකුත් උදවිය ඉන්නවා ඔය කවුරුත් ඉපදීමෙන් අජරාමර වෙච්ච උදවිය නොවේ අට්ටක වාමකාදී ඍෂිවරුන්ගේ පරම්පරාවෙන් ආපු සය වැදෑරුම් වේද මන්ත්‍ර පාඩම් කරන උදවිය ඉන්නවා අනෙක් උදවියත් ඉන්නවා ඔය කවුරුත් ඒ ඇති කරගත්තු විද්‍යාවෙන් අජරාමර වෙන්නේ නැහැ ශාන්ත ඍෂිවරු ඉන්නවා සීල සංවරයෙන් යුක්තයි තපස් රකින්නවා ඒ තපස්වීන් වහන්සේලාත් කාලය ආවහම ශරීරය අත්හැර දානවා වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා ඉන්නවා නිවන් මඟ සම්පූර්ණ කරලයි ඉන්නේ ආශ්‍රව රහිතයි පින්පව් මේ ජීවිතය තුලම ගෙවා දමලා අන්තිමේදී මේ සිරුර බැහැර කරනවා මහා මුනිදානනි ඔබ වහන්සේ විසින් ඔය ගාතාවන් ඉතාම හොඳින් වදාලේ අර්ථවත් ඒ යහපත් දේශනාව නිසා මට ධර්මය තේරුණා
අනේ ඔබ වහන්සේවත් මට සරණ වනු මැනව. පින්වත් කුමරුනි, ඔබ මාව සරණ යන්න ඕනේ නෑ. මං සරණ ගියේ ශාක්‍ය පුත්‍ර වූ මහාවීරයාණන් වහන්සේ නමක් ඉන්නවා. අන්න ඒ උත්තමයාණන් වහන්සේව සරණ යන්න. අනේ නිදුකාණන් වහන්ස, ඔබගේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටින්නේ කොයි ජනපදයේද? වෙන කිසිවක් හා සමාන නොවු ඒ ජිනයන් වහන්සේව බැහැදක ගන්නට මාත් යනවා. කුමරුනි, ඔක්කාක වංශයේහි උපන් ඒ අජානීය පුරුෂෝත්තමයාණන් වහන්සේ වැඩ සිටියේ පෙරදිග ජනපදයේ. උන්වහන්සේ පිරිනිවන් පා වදාලා. නිදුකාණන් වහන්ස, ඔබගේ ඒ ශාස්ත්‍රෝ වූ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනසේක්නම් උන්වහන්සේ සමග උතුම් දහම් මැසුර ලබන්ට මං දහසක් යොදුන් ගෙවාගෙන හරි යනවා. නිදුකාණන් වහන්ස, ඒ ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ යම් හේයකින් පිරිනිවන් පා වදාළසේක්ද, පිරිනිවනට වැඩියා වූ ඒ මහා වීරයාණන් වහන්සේව මං සරණ යනවා. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝරත්නයත් සරණ යනවා. මං වහා වහා සතුන් මැරීමෙන් වලකිනවා. ලෝකයෙහි සොරකම් කිරීම මං කරන්නේ නෑ. මත්පැන් බොන්නෙත් නෑ. බොරු කියන්නෙත් නෑ. තමන්ගේ බිරිඳ සමග පමණයි මං සතුටු වෙන්නේ. දහසක් රැස් ඇති හිරු මඩල ආකාශයේහි පිළිවෙලකට ගමන් කරන්නේ දිසාවන් බබලුවාගෙනයි. ඔබේ මහා රථයත් අන්න ඒ වාගේ හත් යොදුනක් විශාලත්වයෙන් යුක්තයි. ඒ රථය වටේටම රන්පටි වලින් සරසලා තියෙනවා. එහි වියගස මුල ඉඳන්ම මුතුමැණික් වලින් සරසලා තියෙනවා. ඒ වගේම රන් රිදී වලින් කළ පටවල වෛරෝඩි මැණිකෙන් කරපු සුන්දර රේඛා ලස්සනට මැවිලා තියෙනවා. ඒ රථයේ මුදුනත් වෛරෝඩි මැණිකෙන් කරලා තියෙන්නේ. වියගහ විසිතුරු කරලා තියෙන්නේ රතු මැණික් වලින්. රන් රිදී වලින් කරපු රැහන්පටින් තමයි මේ අශ්වයත් බැඳලා ඉන්නේ. සිතේ වේගයෙන් ගමන් කරන මොවුන් හරි සුන්දරයි. යසස් ඇති දිව්‍ය පුත්‍රය, දහසක් අශ්වයන් යොදපු දිව්‍ය රථයෙහි ඉන්න සක්තිබිඳු වගේ ඔබත් මේ රන්වන් රථයේ ඉන්නේ. මං මේ මෙතරම් දක්ෂතා ඇති ඔබෙන් අහන්නේ මෙවැනි උදාර වූ සැප සම්පත් ලැබුණේ කොහොමද කියලයි. ස්වාමීනි, මං ඉස්සර මනුස්ස ලෝකෙදි සුජාත කියලා රාජකුමාරයෙක් වෙලා හිටියා. ඔබ වහන්සේ තමයි මා කෙරෙහි අනුකම්පා කරලා මේ සංවර කරවන උතුම් ධර්මයේ පිහිටෙව්වේ. මගේ ආයුෂ පිරිහිලා තිබුණු බව ඔබ වහන්සේ දැනගත්තා. සුජාත, මේට පුද පූජා කරන්න. ඒක ඔබට යහපත පිණිසමයි හේතු වෙන්නේ කියලා මට ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ලබා දුන්නා. මං ඒ ධාතුන් වහන්සේට සුවඳින් මලින් පූජා පැවැත්වුවා. හරි පිළිවෙලටම මං කළා. මිනිස් ශරීරය අත්හැරියට පස්සේ මං නන්දන වනයේහි උපන්නා. මේ රම්‍ය වූ නන්දනවනයේහි නොයෙක් වර්ගයේ කුරුළු කොබෙයන් ඉන්නවා. මං මෙහි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම් වලින් සතුටු වෙවි ඉන්නවා.